2013 සැප්තැම්බර් මාසයේ චීන ජනාධිපති ෂී ජින්පින් කසගස්ථානයේ සහ ඉන්දුනීසියාවේක සංචාරයකින් අවසානයේදී නව මුහුදු සේදමාවත පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළා. 2015 මාර්තු මාසයේ වන විට මෙම නව මුහුදු මාවත පිළිබඳ සංකල්පය චීනය තුල වඩාත් ස්ථිර ලෙස සක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරයකට පත් කළ අතර ඒ අනුව යමින් 2017 මැයි මාසයේ රටවල් 49ක නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් බීජින්හිදී එක් තීරයක් එක් මාවතක් ලෙස නව මුහුදු සේදමාවත හා සම්බන්ධ එකඟතාවලට එළඹී ඇත. මෙය The Belt Road Initiative ලෙස අද වන විට හඳුන්වනු ලබයි. ඓතිහාසික ගොඩබිම් සේදමාවත මුළු යුරේසියාවම සම්බන්ධ කළ අතර මෙය සිල්ක්, කුළුබඩු, වීදුරු සහ වෙනත් බොහෝ භාණ්ඩ සඳහා වෙළඳ මාර්ගයක් ලෙස භාවිතා කර ඇත. වර්තමානයේ වන විට ද බෙල්ට් රෝඩ් ව්‍යාපෘතියට සමග දුම්රිය මාර්ග, මහා මාර්ග, ආර්ථික කොරිඩෝ සැලසුම් කර ඇති අතර එය ලොව පුරා රටවල් බොහොමයක් හා සම්බන්ධ වී පවතී. එක් තීරයක් එක් මාවතක් යනු 21 වන සියවසේ නව මුහුදු සේද මාවත වන අතර එය යටත් විජිත බලවතුන්ගේ නැගීමට පෙර චීනය සහ අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග සහ යුරෝපයේ සම්බන්ධ කළ අතීත සේදමාවත නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කළ සැලසුමකි. නූතන චීනයේ නැගීමට පෙර ලෝක වෙළඳාමෙන් 90%ක්ම පාලනය කරනු ලැබුවේ ඇමරිකාව සහ යටහිතිද රාජ්‍යයන් පාලනය කර රටවල් විසින් වන අතර මොවුන් තම වෙළඳාම සමග යුද ශක්තියද තර කරගත් අතරම එය නැවත වෙළඳාම සඳහා භාවිතා කරන ලදී. වර්තමාන ද බෙල්ට් රෝඩ් ව්‍යාපෘතිය සමග ලෝකයේ විවිධ රටවල් එකතු වී සිටින අතර එය සමස්ත ලෝක ජනගහනයෙන් 4/3කට සමාන වන බව චීනය පවසයි. එමෙන්ම එයට ප්‍රතිඋපකාර ලෙස චීන රජය තම බෙල්ට් රෝඩ් ව්‍යාපෘතිය හා සම්බන්ධ රාජ්‍යයන් වෙත ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදු කිරීමට එකඟතාව පළ කර ඇත සහ මේ වන විටත් එය සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී. ලෝකයේ බහුතරයක් රටවලට තම තමන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉතා විශාල මුදලක් අවශ්‍ය වන බැවින් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීමට චීන මූල්‍ය ආයතන බහුතරයක් එකඟතාවය පළ කර ඇත. මේ මගින් චීනයේ යකඩ, සිමෙන්ති සහ වෙනත් කර්මාන්තවලට නව වෙළඳපොළක් නිර්මාණය වන අතරම ඒ රටවලට තම යටිතල පහසුකම් ගොඩනංවා ගැනීමේ හැකියාවද ඇතිවේ. දකුණු ආසියාවේ බලවතාවෙන් අපගේ අසල්වැසියාද වන ඉන්දියාව මෙම බෙල්ට් රෝඩ් ව්‍යාපෘතිය පිළිබඳ දක්වන්නේ ඍණාත්මක ආකල්පයකි. මේට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ චීන පාකිස්තාන වෙළඳ සහයෝගීතාව, චීන පාකිස්තාන වෙළඳ කොරිඩෝව, චීන පාකිස්තාන යුද සහයෝගීතාව හේතුවෙන් ඉන්දු කාශ්මීර ස්ථාවරත්වය පිළිබඳ ඇතිවන ආරක්ෂිත ගැටලුවයි. නමුත් චීනයේ දළදේශීය නිෂ්පාදනය හා සසඳන විට ඉන්දියාවේ දළදේශීය නිෂ්පාදනය එයින් 5/1ක් පමණ වන බැවින් මෙහිදී ඉන්දීය විරෝධය නොසලකා හැකිය හැකි තරම් කුඩා වන අතරම මෙලෙස ඉන්දියාව බෙල්ට් රෝඩ් ව්‍යාපෘතියට එරෙහිව ක්‍රියාත්මක වීම ඉන්දියාව දකුණු ආසියානු කලාපය තුළ හුදකලා වීමටද හේතුවක් විය හැක. වර්තමාන අෆ්ගනිස්තාන ආරක්ෂක තත්ත්වය තලේබාන් සංවිධානය විසින් අෆ්ගනිස්තානය අත්පත් කර ගැනීම සහ චීනය තමන්ගේ තානාපති නිලධාරීන් අෆ්ගනිස්තානයෙන් ඉවත් කර නොගැනීම මෙන්ම අෆ්ගනිස්තානයේ ගොඩනැංවීම සඳහා චීන මුදල් ආයෝජනය කිරීමට කැමැත්ව පළ කිරීමද ඉන්දියාව තව තවත් හුදකලා කිරීමට හේතුවක් වනු ඇත. ඉන්දියාව වටා පිහිටි බොහෝ රාජ්‍යයන් අපේ රටද ඇතුළුව චීන ව්‍යාපෘති සඳහා සාධනීය ප්‍රතිචාර දක්වා ඇත. අපේ රට දෙස බැලීමේදී යටිතල පහසුකම් සංවර්ධනයේ උදෙසා චීන රජය විසින් සලසා ඇති ආයෝජන ප්‍රමාණය සමස්ත විදේශ ආයෝජන වලින් 90%කටත් වඩා වැඩි වන අතරම ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ඇතැම් ව්‍යාපෘති හේතුවෙන් දේශීය භූමිය අහිමි වී යාමේ තර්ජනයක් ඇති වී ඇත. නමුත් දීර්ඝකාලීනව බෙල්ට් රෝඩ් ව්‍යාපෘතිය සක්‍රියව ක්‍රියාත්මක වුවහොත් එහි යම්මාකාර වාසියක් ලංකාවටද අත්වීම අනිවාර්ය සාධකයකි. ද බෙල්ට් රෝඩ් ඉනිෂියේටිව් ව්‍යාපෘතිය අනාගතයේදී ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය වෙනස් කිරීමට දායක වනු ඇති බව අපගේ හැඟීමයි. අපේ මේ වීඩියෝ එක බලලා ඒක හොඳයි කියලා හිතුණා නම් යමක් ගන්න පුළුවන් කියලා හිතුණා නම් අපිව subscribe කරන්න අමතක කරන්න.